මේ අන්තිම ෂොට් එක දැක්කම මට වාගෙන් අහන්න දෙතුනා මේනකගේ රැවුලට වා කැමතිද? ඔව් මම කැමතියි. ආ ඒකද එහෙම වවන්නේ. එයා මං එයා එයා කොහොම හිටියත් මං කැමතියි. ආ එහෙමද? දැක්කද? රැවුල නැතුව හිටියත් කැමතියි රැවුල ඇතුව හිටියත් කැමතියි. ඒත් ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න පුරුදු වෙලා ඉන්න තියෙනවා. ඕනේ දෙන්නම නේද? ටෙස්ට් කරලා ඉන්නවා. ඒක තමයි ස්ටඩි කරලා දින ප්‍රෝග්‍රෑම් එක. මං එයාගේ හදවතට තමයි කැමති. පේනුම අපි හැමෝම වෙනස් වෙන්න පුළුවන් නිසා වෙනමට නෙවෙයි හදවතට කැමති. හැබැයි ඉතින් දැන් ගුග්ලි නාට්‍යයේ දැන් අධ්‍යක්ෂකවරයාගේ බිරිඳ ඉන්නවා. නාට්‍යයට දැන් ඒක නෑ මෙතන හරි වෘත්තිමය ගණදෙනුවක් නෑ යන්නේ. හැබැයි ඔබ ඉල්ලීමක් කරනවා එයාගේ එයාගේ අධ්‍යක්ෂණ යටතේ රඟපාන පළවෙනි නාට්‍යයනේ මේක. නාට්‍යයට යනකොට ඔබ ඉල්ලීමක් කරනවා සෙට් එකේ කවුරු හිටියත් මට කතා කරන්න ඕනි මෙන්න මෙහෙමයි කියලා. හරිද මම? ලැජ්ජයි පොඩ්ඩක් පිටනේ තිබ්බ සීන් එකකදී නෙහරා නෙහරා ගන්න සිම්මන් ඇහෙන්නේ නැවක ඉතින් අනිත් අය දන්නේ නැහැ නේ මේ කතාව මේ අක්කම බරන භාෂාන් මාලි කියන අක්කම අයියා කතා කරනවා මම කතා කරනවා මට ඇහුන්නේ නැහැ කියලා මාක බලාගෙන ඉන්නවා ඉතින් සමහරවිට මවුස්සන්ටත් බොරුවට කියනවා ඉතින් ඔය ඩිරෙක්ටර් බය වෙලා ඊට පස්සේ අර කියන නමෙන් කතා කරනවා ඩිරෙක්ටරවත් නේ වැඩි කරලා බේබි නෙමෙයි බබා නේ හරි කවන්නේ වැඩේට වැඩේට දැන් එතකොට ඩිරෙක්ටර් කියන්නේ නැති වුනම ඇක්ටර්ස්ලා එහෙම කියන්නේ නැද්ද බේබි කින් නෑ ගායනවත් අපිලවා නෑ ඇත්තටම රංගනේ මම ඒක අනිවාර්යයෙන්ම කියන්න ඕනේ එක එක මිනිස්සුන්ට එක එක මත තියෙනවානේ අපි බලාගෙන ඉන්න ප්‍රේක්ෂක ජනතාවට මේ අපේ ෆීල්ඩ් එකේ මෙහෙමයි මෙහෙමයි කියලා හැබැයි මට නම් මම ශ්‍රේෂ්ඨරේනේ 2007 රමේ ටෙලිනාටේ රංගනේට එන්නේ අද වෙනකම් කවදාවත් කවුරුවත් කිසිම නළුවෙක් යෝජනාවක්වත් එහෙම කවදාවත් මට එහෙම නිකන් ෆ්ලර්ට් කරන්න ඇවිල්ලාවත් එහෙම නැහැ. ඉතින් මම හිතන්නේ අර අපි ඒක වැරදි කියනව නෙවෙයි මම කියන්නේ මට ඉතින් මම හිතන්නේ අපි අර ගනුදෙනු කරන විදිය වෙන්න ඇති. ඉතින් ඒක නිසා ඒ ගරුත්වය මට ලංකාවේ සිටින සියලුම නළුවන්ට රංගන ශිල්පීන්ට ආපු එකම කෙනා මේනක විතරයි. ඒක හරි. හොඳයි ලස්සන කමෙන්ට් එකක් දුන්නේ. නළුවන්ට ආඩම්බරයි.